දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්න අවුර ට්‍රැක් ලයිෆ් ටයිම් කියන මගේ අලුත්ම YouTube channel එකට. ඉතින් මං අද ඔයාලට අරන් යන්නේ වෙනස් වීඩියෝ එකක්. ඒ කියන්නේ මගේ මේ ලයිෆ් ටයිම් එකේම කොටස. ඉතින් මේ දවස් වල ගොඩක් ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා හැමෝම දන්නවා. ඉතින් එළවලු වල මිල ගණන් ගොඩක් ඉහළ යනවා. ඉස්සරහටත් තියලා යනවා, දැන්ටමත් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් අපි තීරණය කරා අපි ඉන්න තැන පුළුවන් විදියට එළවලු හිටව ගන්න. ඉතින් මේ මම දැන්ටමත් හිටවලා තියෙන්නේ. ඉතින් මේ එක පහසුවෙන්ම කරන්න පුළුවන්. ගොඩක් අය අමාරුයි කියලා හිතුවාට ඉතින් ඔයාලවට මොටිවේෂන් එකක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි බලමු මගේ පුංචි එළවලු වගාව. එහෙමනම් අපි වීඩියෝ එක බලන ගමන් ඉස්සරහට කතා කරමු. හරි, ඉතින් මෙන්න තියෙන තක්කාලි. තක්කාලි නම් අපි කඩලා කාලා තියෙන්නේ. ඉඩි හැදුනා පොකුරක් විතර. කිසිම පොහොරක් දාන්න නැතුව තමයි අපි මේවා හැදුවේ. මේ බලන්න කොච්චි හොඳට හැදිලා තියෙනවා. අර මේ අය නයි කොච්චි කියන වර්ගෙ මං හිතන්නේ ඒවත් තියෙනවා හොඳට හැදිලා. ගොටුකොළ තියෙනවා. මේ අපි මේ පොල් කුඩු, ඊට අමතරව ඔය ලාඩප්ප කොළ, මේ ඇල්බීසියා කියලා කියනවා, ලාඩප්ප කියලා නම් අපි නම් කියන්නේ ඒ කොළ දානවා ගිනිසීරිය. මේ අපි තවන් දාලා තියන්නේ ඇත්ත මට මතක විදිහට මාළු මිරිස් සැට වෙන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ බණ්ඩක්ක. බණ්ඩක්ක වලට දැන් දවස් 6ක් විතර තමයි පැල හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ අපි අර කුණු ගොඩෙන් ගන්න පස් තමයි දාන්නේ, කළු පාට පස්. ඉතින් කිසිම වෙන පෝරක් කියලා දෙයක් දාන්නේ නැහැ. සබන් වතුර ස්ප්‍රේ කරනවා. මොකද අර මේ කොළ කොඩ වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක මග ඇරව ගන්න YouTube එකෙන් බලලා තමයි ඒකත් දැනගත්තේ. ඉතින් මේ කරපිංච ගහක්කුත් තියෙනවා. මේ කොච්චි ඉදිච්ච කරලක් අපි හිට ගන්නත් තියාගෙන තියෙනවා. ඉතින් මේ කොච්චි අපි දවස ගන්න වගේ අවශ්‍ය වෙලාවට කඩා ගන්නවා. ඉතින් එහෙම අඩුවක් කියලා නැහැ. මේ තියෙන්නේ මුරුංග. මුරුංග ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ ගොඩක් ගුණ කෑමක් කියලා. YouTube වීඩියෝස් ගොඩක් තියෙනවා, මම දැකලා තියෙනවා. ඉතින් මේ මුරුංගත් අපි ඔය ගැලපෙන විදිහකට එළවලු වලට දානවා. ඊට අමතරව කොමාරික ගහක් හිටවගෙන තියෙනවා හදිස්සියේ. අතක් කරපු කිනොත් අක් ගාලා ගන්න පුළුවන් විදියට. ඉතින් මේ මෙතන පොඩි ටිප්පකුත් අපි හදාගෙන තියෙනවා. මේ ගෑස් ප්‍රශ්නේ නිසා මම ඒකේ වීඩියෝ එකක් ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. මේ තියෙන්නේ දැන් මේ මං කලින් පෙන්නුව පැල ටික ලොකු වෙලා මාසෙකට විතර පස්සේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් බලන්න බණ්ඩක ගස් ගොඩක් සරුවට ඇදිලා තියෙනවා මේ කරලෙන්නන් ළඟයි. ඉතින් අපි කිසිම පෝරක් දැම්මේ නැහැ. අර ඉඳුල් වතුර දානවා. ඊට අමතරව බිත්තර කටු. ඊට පස්සේ අපි ඔය එළවලු කොටස් සහක දාන එළවලු කොටස්, පොල් කුඩු, තේ කොළ වගේ වදාන්නේ. ඉතින් මේකේ මේ පොඩ්ඩක් සරු පාල වෙච්ච ගස් අපි ඉඳුරලා අයින් කරනවා. හරිනම් මේ ගස් දෙකක් විතර තමයි පෝච්චි එක තියෙන්න ඕනේ, නැත්තම් පෝෂණය මදි. ඉතින් අපි ඉඩ තියෙන විදියට තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් හරිම සරලව තමයි මේ තියෙන්නේ. තම්පල කූර කියලා කියනවා නේද? මේ අපි මේ මොනවද කරපිංච ගහේ අතු කැඩුවා. ඊට පස්සේ තමයි මේ විදිහට හොඳට දළු දාලා ආයෙ හැදිලා තියෙන්නේ. ඉතින් මාසිකට සැරයක් වගේ අතු කැඩුවාම හොඳට දළු දාලා හැදෙනවා කරපිංච ගහ. අපි කරපිංච එදිනෙදා කණ්ඩක් ගන්න. ඉතින් මේකෙන් තමයි ඉතින් මේ කොච්චි වල කොච්චි තාම හැදෙනවා හොඳට. මේ තම්පල ගස් ලොකු වෙලා තියෙනවා.
මේ තියෙන්නේ මේ තම්පල අපි තැනින් තැන හිටව ගත්තා ඉතින් ඔය ටික තමයි ඔයාලට පෙන්වන්න දෙන්නේ ඉතින් මේ කිසිම පෝරක් භාවිතා කරන්න නැතුව හදපුවා තමයි මෙතන මේ කංකුන් එහෙමත් අපි හිටවගෙන තියෙනවා ඉතුරු වෙන දඬු දාලා පෙන්නන වගේ මේ තියෙන්නේ අපේ ගොටුකොළ ඉතින් ගොටුකොළ අපි මේ දෙතුන් පාරක්ම කඩලා අරගෙන තියෙන ඉතින් මේ උදුරලම ගන්නෙ නැහැ අපි ඔය කොළ විතරක් කඩලා ගන්නවා ඉතින් අදත් අපි කුටුකොළ සම්බෝලයක් කන්න තමයි හදන්නේ දවල් කෑමට ඉතින් මේ විදිහට කොළ අවශ්‍ය ප්‍රමාණයට කොළ ටිකක් කඩාගෙන ඉතින් අපි නම් දෙන්නා ඉන්නේ ඉතින් දෙන්නා හොඳටම ඇති කොච්චි කරලක් දාලා ඉතින් අපි සාමාන්‍ය විදිහට හදාගෙන කනවා ඉතින් මේ කුටුකොළ ඇත්තටම කඩින් ගේනවට වැඩිය ගොඩක් රහයි නැවුම් ගතිය වැඩි හින්න වෙන්න ඕනි ඉතින් මේ ටික තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලත් ගෙදර පෝච්චියක් අරගෙන කුණු ගොඩකින් පස් ටිකක් අරගෙන පුරවල එළවලු වලට දාන්න ඉදරයි තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදිහට වගාවක් කරගන්න. ඉතින් එළවලු වලට යන වියදමෙන් පොඩි ප්‍රමාණයක් හරි අඩු වෙනවා. එතකොට ඔයාලට මේ දවස්වල ආර්ථික අපහසුතාවය හින්දා ප්‍රයෝජනවත් වෙයි. ඊට අමතරව කියන්න තියෙන අපි මේ පෝර භාවිතා කරේ නෑ. නමුත් අපි අර මේ කන්දිගම මහතාගේ YouTube channel එකක් තියෙනවා. අන්න එයාගේ වීඩියෝ බලලා මේ ඒ පැල හිටවන්න ඕනි දවස් තියෙනවා. ඒ දවස් වල තමයි හිටෙව්වේ. සමහර විට ඒවත් බලපානවා ඇති. ඉතින් අපි ලොකුටම දන්නේ නැහැ හරියටම. ඉතින් මේ දවස් වලට තමයි මේ කොළ හැදෙන ගෙඩි හැදෙන එහෙම විදියට ගස් හිටෙව්වේ. ඉතින් ඒ විදියට ඔයාලා කරලා බලන්න. ඉතින් පොහොර කියලා ඊට අමතරව දෙයක් කරේ අපි ඉඳුල් වතුර දැම්මා. ඉතින් ඉඳුල් වතුර වලින් සුත්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඒක බලපානවා ශාක වර්ධනයට. හරි එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අන්තිමට දාන්නම් අරක්ෂන්ල හිටවන දවස් අන්න ඒ ලිස්ට් එක ඒකත් බලලා ඔයාලා පුළුවන් නම් ඒ විදියට ඇඩ් කරලා බලන්න. එහෙමනම් අද වීඩියෝ එකෙන් සමුගන්න සියලු දෙනාටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.